මම අදත් ආවා මගේ channel එක හරහා ඔයාලව හමුවෙන්න. අද නම් කියලා දෙන්න යන්නේ වාක්‍ය දෙකක් සම්බන්ධ කරන හැටි. මේක නම් මොහම්මද් අස්ලම් කරපු ඉල්ලීමක්. මම හිතන්නේ මේ අවුරුද්දේ ඕලල් කරන ශිෂ්‍යෙක් වෙන්න ඇති. ඒ හින්දා මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ. දැන් අපි බලමු මේ වාක්‍ය දෙක කොහොමද සම්බන්ධ කරලා ලියන්නේ. හොඳට අහගන්න. මම බඩු අරගත්තෙමි මම ගෙදර ගියෙමි. දැන් මේ වාක්‍ය දෙකම තියෙන්නේ අතීත කාලේ. ඉතින් රෙන්ඩ වාක්‍යෙම ඉකර ඉරඳ කාලක් තාලා. එතකොට මේ ක්‍රියා දෙකම කරලා තියෙන්නේ එක්කෙනෙක්. මේක කරලා තියෙන්නෙත් මම, මේක කරලා තියෙන්නෙත් මම. එතක මේ දෙකේම උක්තය නැත්තම් දෙමළින් කිව්වොත් එළුවයි. ඇවිල්ලා මම. එතකොට මේකට ගැලපෙන ඉදිරිය තමයි ක්‍රියාව තියන්න ඕනේ වාක්‍ය දෙක සම්බන්ධ කරනකොට. දැන් අපි වාක්‍ය දෙක සම්බන්ධ කරමු. මම බඩු දැන් මෙයා අරගෙන තමයි ගෙදර යන්නේ. මම බඩු අරගෙන කොහෙද ගියේ? ගෙදර ගියෙමි. මම බඩු අරගෙන ගෙදර ගියෙමි. දෙවෙනි එකට යමු. තරංග කරවෝ පැමිණියහ. තරංගය ආරම්භ විය. දැන් තරඟකාරයෝ ආවාම පස්සේ තමයි තරඟේ ආරම්භ වෙලා තියෙන්නේ. දෙකම අතීත කාලය. එතකොට මේකේ උක්තය විදිහට ගන්න තරඟ මෙන්න තරඟය තමයි උක්තේ විදිහට ගන්න ඕනේ. එළුවා විදිහට ගන්න ඕනේ. මේකට ගැළපෙන විදිහ තමයි ගන්න ඕනේ. මේක අනුක්ත වෙනවා. මේක සෙට් පොඩු පොරල් වෙනවා. බලමු. තරඟ කරුවන් පැමිණි පසු. තරඟ කරුවන් පැමිණි පසු මෙයාලා ආවන් පස්සේ තරඟය ආරම්භ විය. මේකට ගැළපෙන විදිහට තමයි ක්‍රියාව තියන්න ඕනේ. මේක උක්ත වෙන්නේ, මේක අනුක්ත වෙන්නේ. හැම වෙලම ක්‍රියාවෙන් ප්‍රශ්නයක් ගන්න. ඒතර ඔයාලට උක්තේ හොයාගන්න පුළුවන්. මම බස් රථයට නැග්ගෙමි. ටිකට් පතක් මිලදී ගත්තෙමි. දැන් මම බස් එකට නැග්ගාම පස්සේ තමයි ටිකට් එක මිලදීලා අරන් තියෙන්නේ. දෙකම අතීත කාල, මේ දෙකම කරලා තියෙන්නේ එක්කෙනෙක්. ඒක කොහොම ලියන්නේ? මම බස් රථයට නැගීමෙන් පසු ටිකට් පතක් මිලදී ගත්තෙමි. නැත්තම් ගතිමි. නැත්තම් කියන්න පුළුවන් මම බස් රථයට නැග ටිකට් පතක් මිලදී ගතිමි. නැත්තම් ගත්තෙමි. මෙතන ක්‍රියාව තියන්න ඕනේ මේකට ගැළපෙන, මමට ගැළපෙන දෙයක්. ගම් වතුර බැස ගියේය. ගම් වැසියෝ යලි නිවෙස් වලට ගියහ. දෙමේකත් අතීත කාල. දැන් ගම් වතුර බැහැලා ගිහිල්ලා තියෙනවා. බැහැලා ගියන් පස්සේ තමයි මෙයාලා ගෙවල් වලට ගිහිලා තියෙන්නේ. කොහොමද ලියන්නේ? ගම් වතුර බැස ගිය පසු ගම් වැසියෝ. එතකොට මේක තමයි ගම් වැසියෝ තමයි උත්තර වෙන්නේ. ගම් වැසියෝ යලි නිවෙස් වලට ගියහ. මේ වගේ ඒව හරි අඩුවෙන් එන්නේ. සුළඟ හැමුවේය. සුළඟ හැමලා ඉවරයි. ගස් කඩා වැටුනේය. ඒකත් වෙලා ඉවරයි. එතකොට මේක උනම් පස්සට මේක වෙන්නේ. එතකොට සුළඟ හැම ගස් කඩා වැටුනේය. මේකට ගස් වලට ගැලපෙන විදිහට ක්‍රියාව තිබ්බා. පනන ක්‍රියාවත් ඒකවත් මේ පාඩම ඉස්සරහට කෙරෙනවා. මම බැංකු කාඩ්පත්‍ර යන්ත්‍රයට ඇතුළු කෙලෙමි. මුදල් ලබා ගත්තෙමි. කාඩ් එක දැම්මම් ඇතුළු කරන් පස්සේ තමයි සල්ලි අරන් තියන්නේ. කොහොමද ලියන්නේ? මම බැංකු කාඩ්පත්‍ර යන්ත්‍රයට ඇතුළු කර මුදල් ලබා ගත්තෙමි. මම හිතනවා ඔබට පාඩම තේරිලා ඇති කියලා. ඒ වගේම මොලිපේරුපු, ඒ කියන්නේ පරිවර්තන දාන්න කියලා ඉල්ලීම කළා තිබුණා. ඒ ඉල්ලීමත් මම ඉටු කරන්න කැමති ඉදිරි වීඩියෝ වල. ඒ වගේම ගොඩක් මව්බස කරන අය ලොකු රචනා ඉල්ලා තිබුණා. සමා වෙන්න ඕනේ. මේ ලොකු ලොකු රචනා නම් දාන්න හරි අමාරුයි. අනික මව්බස කරන කෙනෙක් නම්
රචනාවලි කියන එක ඉච්චර අමාරු නෑ. ඔයාලා හොඳට පොත්පත් කියවන්න, පුවත්පත් කියවන්න. එතකොට ඉබේම මේ ලිවීමේ හැකියාව එනවා. තව කෙනෙක්ගෙන් රචනාවක් අහලා ලියනවට වැඩිය ඔයාලා හිතලා ලියන එක තමයි ගොඩක් වටින්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.